किसी लेसकिंग अभी बलागार तुनेम कटियुतु अक्रिय करन एकवार अक्रिय करन किसी लेसकिंग बलापुरुत्तु वेन्नेत नै एहेम अवश्यतावयक अति वेन्नेत नै इंजीनियरु संघमे सभापतिवर हटियट ए करपु बरपतल असत्य प्रकाशयट एरेहिव अमात्यांशय हटियट विशेषयेन मम ईये सामान्य अधिकारीवरयटत उपदेश दुन्ना अमात्यांशय लेखांबरयटत उपदेश दुन्ना नीतिपतिवरयागे पवा उपदेश अरगेन ओउन्ट विरुद्धव कटियुतु करन्न पुलुवन् नलिपन गोल्ड मारे निदहसे रंदरो मेवर कोलंबती ගල්නගුරු මිලදී ගැනීමේ ප්‍රමාදයේ දිසා නුරුච්චෝලේ බලාකාරිය අඩපණ වීමෙන් පැය 10ක පමණ විදුලිය කප්පාදුවක් පිළිබඳව අවධානමක් ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය ඊයේ අනතුරුවැඟවීමක් කළා. නමුත් එය අසත්‍ය ප්‍රකාශයක් බව අද කංචන විජේසේකර මහතා කියා සිටියා. ඔහු විදුලි ඉංජිනේරු සංගමය දැඩි ලෙස විවේචනය කරමින් පැවසුවේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි. පැය 10ක 12ක අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යන බවට කියපු ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්. එක පැත්තකින් අපිට ප්‍රශ්න असत्य प्रकाश उपदेश විරුද්ධව කටයුතු කරන්න පුළුවන් උපරිම විනයානුකූල සහ නීත්‍යානුකූල පියවර ගන්න කියන. වෘත්තීය සමිතියක් වුණත් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට කටයුතු කළ නොහැකි. අමාත්‍යවරයා ඉංජිනේරු සංගමයේ ආක්‍රමිකතා රැසක් ඇතැයිද චෝදනා කළා. මහජන උපයෝගිතා කොමිසමත් මම ස්තුතිවන්ත වෙනවා. ලිපියක් එවලා තිනවා කිසිම දීමනාවක් කිසිම ප්‍රසාද දීමනාවක් අමතර දීමනා ලබා දෙන්න එපා කියලා නිලධාරීන්. සමහර විට ඒක ක්‍රියාත්මක කිරීම වෙන්න ඕන ඉංජිනේරු සංගමයේ මේ ජනතාව කුපිත කිරීමට දරන උත්සාහය. ඔවුන්ගේ ඉංජිනේරු දෙදෙනෙක් අපේ විදුලි බල සංශෝධන පනත ගේන වෙලාවේ මේ රට අඳුරට යවන්න එක පැත්තකින් ඔවුන් යෝජනා කරා විතරක් නෙවෙයි පැය කීපයක් අඳුරට පත් කරා. ඒ පත් කරපු වෙලාවේ ජල විදුලියෙන් උත්පාදනය කළ හැකිව තිබුණු අවස්ථාවේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා කියලා වාර්තාවක් තියෙනවා මහජන උපයෝගිතා කොමිසමෙන් ඩීසල් සහ දැවිතෙල් බලාගාර පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒ අනුව අපි පරීක්ෂණ කරලා ප්‍රධාන ඉංජිනේරු දෙදෙනෙක් ඉවත් කරා සේවය. මම දැන් දිගින් දිගටම ඉංජිනේරු සංගමයේ ඉල්ලීම් කරන්නේ මේ දෙදෙනා නැවත එතන සේවය පිටවන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිරය බවට පත් වෙලා ඉන්න වෙලාවේ පැය 13ක පැය 14ක විදුලි කප්පාදුකට ගියා නොරොච්චුලි බලාගාර තක්‍රිය කරලා අවස්ථා දෙකකදී. ඒ නිසා ඒ අවස්ථා දෙකේ පරීක්ෂණ වාර්තා දැන් අවසන් වෙමින් පවතිනවා. ඒ දෙකත් අපි ජනවාරි මාසේ 5 වෙනිදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා ඒ ඉංජිනේරුවන්ටත් එරෙහිව ගන්න පුළුවන් උපරිම දඬුවම ක්‍රියාත්මක කිරීමට විනයානුකූලවත් නීත්‍යානුකූලවත් කටයුතු කරන්න මේලයි කටයුතු කරනවා. වාහන දීමනා සමහර බැලුවොත් එහෙම මේ සමාගම් එහෙම බැලුවොත් එහෙම ඉංජිනේරු සංගමේ වෘත්තීය සමිතිය ඉන්න සමාජිකයන්ගෙම තමයි මේ සමාගම් මේ අර අවුට්සෝස් කරලා දීලා තියෙන ආයතන. ඉතින් මේ සමාගම් මේ කට්ටියකම තමයි. අමාත්‍යවරයාගේ චෝදනාවලට විදුලි ඉංජිනේරු සංගමය මාධ්‍ය හමුවක් ඇඳවා ප්‍රතිචාර දැක්වුවා. අපි මේ වගකීමක් තියෙනවා. මේ පුළුවා හැකිතාක් වේලාසනින් මේ ගල්ලංගුරු නැව් 38 ගෙන්වා ගැනීමේ වගකීම අපිට තියෙනවා. ඉතින් අපි මෙහෙම කිව්වට පස්සේ ඒක අපට එරෙහිව නීත්‍යානුකූල කටයුතු කරන්න එනවා නම් ඒ දේශපාලඥයන්ට මට තේරෙන්නේ නැහැ මොකද්ද තියෙන දැනුම කියන එක. දැන් මට විදුලි ඉංජිනේරුවෙක් විදියට මට ඉගැන්වුවේ මගේ මහාචාර්යවරු විශ්වවිද්‍යාලයේ. ඉතින් ඒ මහාචාර්යවරු ගන්නපු එක මම පාවිච්චි කරලා වෙලා කලට වෙලාවට ඒ දේශ සිදු නොකරනවා නම් මගේ යන්නේ ඉංජිනේරු වෘත්තියෙන් ඇති වැඩගත්කම් මොකද? ඉතුරු නැව් ටික ගෙන්න ගන්න පුළුවන් නම් දැන් පහයි. ඉතුරු නැව් 33 ගෙන්න ගන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි ෂෝක්. ඔබතුමා අයියා කියපු දේ ඉල්ලාස් කරගන්න සූදානම්ක් තියනවාද? එයි මම මෙහෙම ප්‍රකාශ ඉල්ලාස් කරගන්නේ. මම කියලා තියෙන්නේ සත්‍යය. අපි මේ ප්‍රකාශ කරන්නේ එතුමා බය කරන්න නෙමෙයි. එතුමන්ලව දැනුවත් කරන්න. ඇමතිවරයා තියා මේ මගේ දරුවොත් බය කරන්න මට උවමනාවක් නැහැ. විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන්නේ ඉතින් එක්කෝ රටේ නීතිය හමුටම පමුණුවයි නැත්නම් ආයතනීය විනය ක්‍රියාමාර්ග විනය නීති පටිපාටියක් තියෙනවා. ඒ විනය නීති පටිපාටියත් යාව කාලින කරේ මේ මම දන්නවා ඔය ත්‍යානුකූල ක්‍රම ගන්න ඕන පුළුවන් විදිය. ඉතින් ඒකට මුහුණ දෙන්න මම ලෑස්ති. ඇමතුමා ගෙනත් දුන්නොත් ගල්ලඟුරු ප්‍රශ්නයක් නැහැ. දෙනවා නම් ඉතින් මට විරුද්ධව නඩු දාන්න ඕනත් නැහැ. මේ ජනතාවට ප්‍රශ්නිකුත් නැහැ. අපි අත්පුඩි ගහලා පිළිගන්නවා එතුමා. එතුමාට එහෙම ගෙනෙන්න උනන්දුවක් ඇති වෙන්නේ නැත් ඇත්තේ අපි කියපු නිසා වෙන්නේ.